ආයිබෝන් 24 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ 2024 සැප්තැම්බර් මාසයේ ඔබට කොහොමද? ඔබට ඇතිවන සුභසුභ තත්ත්වයන් මොනවාද? ඒ ගැන කතා කරන්නට අපි දැන් අද සූදානම් වන්නේ. 24 වර්ෂයේ සැප්තැම්බර් යනු බිනර මාසයේ සැප්තැම්බර් මාස 3 වෙනිදා අඟහරුවාදා දින පෙරවරු 7:27ට බිනර මාසයේ ආරම්භ වන නැත්නම් බිනර මාසයේ උදා වීමකුත් සිද්ධ වෙනවා. එබැවින් මාසය පුරා බිනර මාසයේ ලෙසත් පවතිනවා. සරත් ඍතුව පවතින මාසයක් සැප්තැම්බර් මාසයේ. ඊට අමතරව බුද්ධ වර්ෂ 2568 ශක වර්ෂ 1946 මේ ආකාරය සැප්තැම්බර් මාසයට අදාළව ගත්තට ඒ පොදු තත්ත්වය එසේයි. සැප්තැම්බර් මාසයේ ග්‍රහ මාරු 4ක් විශේෂ වශයෙන් කැපිපෙනෙනවා. ඔබ දන්නවා සඳුගේ මාසු සඳගේ මාරු කොහොමත් දින 3-2හමාරකට වරක් දින 2හමාරකට වරක් සිද්ධ වන බව. ඊට අමතර ප්‍රධාන ග්‍රහ මාරු 4ක් රවිගේ මාරුව බුධගේ මාරුව සහ සිකුරුගේ මාරුව බුධගේ මාරු දෙකක් සිද්ධ වෙනවා. යනුව ග්‍රහ මාරු 4ක් සම්බන්ධයෙන් සැප්තැම්බර් මාසයේ අපට විශේෂ වශයෙන් සැලකිල්ලක් දැක්විය හැකි අවධානය යොමු කළ හැකි. බුධ මාරුව සැප්තැම්බර් 4 වෙනිදා දින සිද්ධ වෙනවා. බුධ සිංහ රාශිගත වීමක් සැප්තැම්බර් 4 දින සිද්ධ වෙනවා. බුධ කන්‍යා රාශිගත වීමක් නැත්නම් බුධගේ රාශියකටම ගමන් කිරීමක් සැප්තැම්බර් 23 වෙනිදා දින නැවත සිද්ධ වෙනවා. රවි මාරුවක් සැප්තැම්බර් 16 දිනේදීත් සිකුරු මාරුවක් සැප්තැම්බර් 18 දිනේදීත් සිද්ධ වෙනවා. ඒ අනුව බලාපොරොත්තු විය යුතුයි. සමස්තයක්ල සැප්තැම්බර් මාසයට අදාළව ගත්තිට පොදු තත්ත්වයට අදාළ විශේෂින් මා මෑතකදී අඟහරු මාරුව සම්බන්ධයෙන් ඔබට වීඩියෝ කරන එකත් කරා. ඒ ඔබ අනිවාර්යෙන් සවන් දෙන්න. මන්ද අඟහරුගේ භාවිතය, අඟහරුගේ ක්‍රියාකාරීත්වය, අඟහරුගේ හැසිරීම ආදී අදාළව ගත්තිට ඒ තත්ත්වයන්ට අදාළව ඒ තොරතුරු බොහොමයක් අපේ කියාදි වෙනවා. ඔබ ඒ සලකා නැත්නම් ඒ සම්බන්ධව අවධානය යොමු කරමිනුයි මේ සැප්තැම්බර් මාසික ලග්න පලාපල විග්‍රහයටත් අවධානය යොමු කළ යුතු වන්නේ. මූලික වන්නේ මේ සැප්තැම්බර් මාසයට අදාළ ලග්න පලාපලේ. මන්ද මෙහිදී මාසික ලග්න පලාපල විග්‍රහයේදී අප සියලු ග්‍රහ තත්ත්වයන්ගේ ගමන් මාර්ගයන් සැලකිල්ලට ගන්නවා. අනිකුත් ග්‍රහමාරු සම්බන්ධයෙන් සැලකිල්ලට ගන්නා විට ඒ ග්‍රහමාරුට අදාළව පමණයි නැත්නම් ඒ ග්‍රහයට අදාළ ගමන රටාව තුළ සිට පමණයි අපේ අනාවැකි නිකුත් කරන්නේ. එබැවින් අනිවාර්යෙන් ඔබ සැප්තැම්බර් මාසයට අදාළව ඒ පලාපල විග්‍රහයන්ට මාසික ලග්න පලාපල විග්‍රහයන්ට අවධානය යොමු කරන්න. යුරේනස්ගේ වක්‍රවීමක් යුරේනස් නම් ග්‍රහයාගේ වක්‍රවීමක් සැප්තැම්බර් මාස 3 වෙනිදා දින සිද්ධ වෙනවා. එයත් විශේෂ වශයෙන් වැදගත් තත්ත්වයක්. මේට අමතරව දැන් සෙන්සුරු තවමත් වක්‍රයි. නෙප්චුන්ගේ වක්‍රත්වයකුත් පවතිනවා. බුධගේ වක්‍රත්වයක් පැවති නමුත් ඒ නිවෘත වීමක් අගෝස්තු මාස අවසාන දින කිහිපය තුළ සිද්ධ වුණා. අගෝස්තු 30 දිනේදී සිද්ධ වුණා. දැන් අපි බලමු සැප්තැම්බර් මාසයට අදාළ පොදු තත්ත්වය. රටට ලෝකයට අදාළ පොදු තත්ත්වය කෙසේද කියලා අපි දැන් අවධානය යොමු කරමු. විශේෂ වශයෙන්ම සැප්තැම්බර් මාසය ඇත්තටම ලෝකයටම අභියෝගාත්මක මාසයක්. ප්‍රශ්න, ගැටලු, බාධා ආදී දේවල් බොහෝමයක් සිද්ධ විය හැකි මාසයක්. මානව හැසිරීම රටාව, සත්ත්ව හැසිරීම රටාව තරමක් විකෘති වීමක්, තරමක් ව්‍යාකූල වීමක් පෙන්눔 කරන මාසයක්. බොහෝ දුර සැප සම්පත් අවමන කාලයක්. සැප සම්පත් කැප කරන්න සිද්ධ වෙන කාලයක්. මේ මාසයේදී ස්වභාවික විපත් ඇතිවීම සහ ඊට අමතරව යම් තාක්ෂණික සම්බන්ධ ගැටලු, තාක්ෂණික දෝෂ හට ගැනීම, හදිසි හට ගන්නා යම් තාක්ෂණික අර්බුදකාරී තත්ත්වයන් ආදී ඒවට අදාළව හේතු කාරණා පෙන්눔 කරනවා. සමස්තයක් ලෙස සැප්තැම්බර් මාසයේ ලෝකයාම තරමක යම් කෝපාෂ්ට ස්වරූපකෙන් පෙන්눔 කරන මාසයක්. අවසානයේ දක්වාම කවුරුත් තරමක් සුවශීලීව මිත්‍රශීලීව කටයුතු කරන්න උත්සාහ කළ යුතුයි. එකිනෙක හඳුනා නොගන්නා ගතියක්, තමන්ගේ කෙනාවත් හඳුනා නොගන්නා ගතියක්, තමන්ගේ කියන ඇත, අනුගේ කියන ඇත යම් හැඟීම් වලට වහල් වී කටයුතු කිරීමක් මෙම සැප්තැම්බර් මාසයේ අපේක්ෂා කළ යුතුයි. මේ මෙසේ වියුත්තක් නොවන නමුත් ඒසේ වන්නට ඇති ඉඩකඩ ඉතාමත් වැඩි. විශේෂයෙන් සැප සම්පත් වැනි දේවල් පවා යම් අවමන, හිඟවන, අඩුවන ගතියක් පෙන්눔 කරනවා. එබැවින් කවුරුත් සැප්තැම්බර් මාසයේ ප්‍රවේශවන්න ඔබ දේශීය වේවා, විදේශගත වේවා, ඕනම රට කොහේ හෝ සිටියත් සැප්තැම්බර් මාසය යනු තීරණයක් ගැනීමේදී දෙතුන් වරක් දහ වරක් කල්පනා කර බල තීන්දුවක් තීරණයක් ගත යුතු මාසයක් බව මතක තබා ගන්න. ලංකාවට අදාළව ගතිර ඔබ දන්නවා ලංකාවේ ලග්නය කුම්භ ලග්නයේ. ලංකාවට අදාළව කුම්භ ලග්නයේදී විශේෂයෙන් මෙවර ජනාධිපතිවරණ ජයග්‍රහකයා සම්බන්ධ යම් වීඩියෝක ඔබ නිකුත් කරන්නට බලාපොරොත්තු වෙනවා. බොහෝ දුරට මේ මාසයේ සැප්තැම්බර් මාසයේදී සම්බන්ධ වෙන අපේ කාලය වේලාව තිබෙන රටාව අනුව අපේ සම්බන්ධයෙන් ඔබට යම් තොරතුරක් ලබා දෙන්නම්. කොහොම නමුත් සැප්තැම්බර් මාසය අනුව අපගේ රටට අදාළව ගතත් මේ මැතිරණයක් පවතින තත්ත්වයක් තුළ සහ අනිකුත් තත්ත්වයන් තුළ මහා ව්‍යාකූලත්වයන් බොහොමයක් පෙන්눔 කරනවා. සෑම අතකින්ම සෑම ජනි ජනයාම එකිනෙකාට කාකොටා ගැනීම, බෙදී වෙන්වීමට උත්සාහ කිරීම ආදී යම් ගැටලු බොහොමයක් සිද්ධ විය හැකි. අර්බුද බොහොමයක ආරම්භයක් සිද්ධ වන කාලයක්. අනිවාර්යෙන් පාලක පන්තිය සහ විශේෂයෙන් මෙවර ජනාධිපතිවරණ ඉදිරිපත් වන ඒ අපේක්ෂකයන් බොහෝ ප්‍රවේශම යුතු කාලයක්. මෙවර අඟහරුගේ සතුරු වීම, අඟහරු මිතුරු රාශි සතුරු වීමත් ඒ තරම් සුළුකොට නොතකේ යුතු තත්ත්වයක් බවයි අපගේ කියවීම. ඊට අමතරව දැන් බ්‍රහස්පති සතුරු රාශියකයි ගමන් කරන්නේ.
සිකුරුගේ නීචත්වයකුත් මේ මාසේ සැතැම්බර් 18 දක්වා ඒ කාලවක් වන තුළ පෙන්නුම් කරනවා. සැප සම්පත්තාදි රදාල ග්‍රහය වන්නේ සිකුරුති. මේ සිකුරුගේ නීචත්වයත් ඒ සැප සම්පත් සම්බන්ධයෙන් ගැටලු ඇතිකරන්න හේතුකාරණ සාධන්නක්. කොහොමනම් සිකුරු සැතැම්බර් 18 19 පසු ස්වක්ෂේත්‍රවීමක් යම් බලවත්වීමක් තුලා රාශියේ බලවත්වීමක් කියන දෙක සලකුණුකුත් පෙනෙන්නට තිබෙනවා. ඒ යහපත් ලෙස ගත හැකි සමස්තයක් ලෙස මේ කාලවක් වනුව ඔබ තරමක් සිහි බුද්ධියෙන් කල්පනාකාරීව කටයුතු කළ යුතු බවට සලකුණු බොහොමයක් පෙන්නුම් කරනවා. රටේ රාජ්‍ය රදාල ගතිරේ පාලන අධිකාරී යම් පැහැදිලි වෙනසක් සහ යම් අර්බුදකාරී තත්ත්වයක් අර්බුදකාරී තත්ත්වයන් මැද්දේ යම් පැහැදිලි වෙනසක් බොහෝ දුරට පරිවර්තනීය වෙනසක් වෙන දෙකට හේතු කාරණාවකුත් සැප්තැම්බර් මාසයේ පෙන්නුම් කරන බව මතක් කළ යුතුයි. ඒත් ඔක්තෝබර් මාසයේ මේ සියල්ල යම් ස්ථාවරත්වයකට පත් වේවි. ඒ ස්ථාවරත්වයකට පත් වුණත් එහිත් යම් ප්‍රශ්නයක් තියෙනවා. ඒ ගැන මම ඔක්තෝබර් මාසයේදී කතා කරන්නම්. සැප්තැම්බර් මාසයේ රදාල ගතිරේ සිහි බුද්ධියෙන්ම කටයුතු කළ යුතුයි. සැප්තැම්බර් 5න් 6න් පසු මුල් සතියෙන් පසු ඇති වෙන තත්ත්වයන් සහ ඒ ජනතාවගේ යම් ඇතිවන්නව ආර්ය ආවේගශීලී ගතිය ප්‍රකෝපමත් වීම ආදී දේවල් සැප්තැම්බර් 12න් 13න් පමණ පසු සිද්ධ විය හැකි 24 වර්ෂයේ සැප්තැම්බර් 12න් 13න් පසු ජනතාවගේ ප්‍රකෝපමත් වීම ජනතාව යම් ඇවිදීම යම් තරමක අවදි වීම හෝ යම් සමහර විට ඒ තරමක ආවේගශීලීත්වයන්ට මූලිකත්ව ලබා දීම ආදී බරපතල ලෙස සිද්ධ විය හැකි තත්ත්වයක් බව මතක තබා ගන්න පෙරපින් ෂය වෙන පෙරපින් යටපත් වන කාලයක්. ඉතින් පෙරපින් යටපත් වූ විට පෞටිකයි මතුවන්නේ. ඉතින් මතුවන පෞටික හේතුවෙන් නැත්නම් අකුසල කර්ම හේතුවෙන් තවත් අකුසල කර්ම පුරව ගන්නට ජනතාවට සත්වයාට සිතිවිලි සකස් වෙන කාලයක්. ඉතින් අකුසල ඇති ප්‍රශ්නේ එයයි. පෙර පින් මතුනා නම් පිනෙන් පින පොහොසත් කර ගැනීමට තවත් උත්සාහ කිරීම වැනි ප්‍රඥාවක් පහළ වෙනවා. ඉතින් පෙර අකුසල් මතුවන කාලවලදී සිද්ධ වන්නේ තවත් අකුසල් වැඩි කර ගැනීමටයි උත්සාහ වන්නේ. ඉතින් මේදී සමහර අය සීවිදි නසා ගැනීම ජීවිතේ පාවී වැනි තත්ත්වයක්. මේ බොහෝ දුරට තමන්ගේ අකුසලයේ මතුවීම මත සමහර විට සිය ගෙල සිය අතින් සිඳ ගැනීමට උත්සාහ කිරීමක් වැනි දේවල් ඔය අතර වාරේ සිද්ධ වෙනවා. මේ උපකල්පනයෙන් ඔබට තේරුම් ගත යුතුයි. තේරුම් ගැනීමට ප්‍රඥාව පැවතිය යුතුයි. ඉතින් මේ ප්‍රඥාව තියෙනවා නම් ඔබ තේරුම් ගනිවි මේ කියන්නේ කුමක්ද කියා. විශේෂ සැප්තැම්බර් මාස 4 වෙනිදා සිට සැප්තැම්බර් 12 13 දක්වා අන්න ඒ කාලවකවානුව යාන්ත්‍රික තාක්ෂණික කටයුතු ආදී ඒ ලෝකෙට මදාලව ගත්තත් ඒ තාක්ෂණික ගැටලු තාක්ෂණික සම්බන්ධයන් අර්බුදකාරීදයක් හටගන්න ඊටදී වෙනවා. ලෝක මේ තත්ත්වයන්ට අදාළව ගත්තත් ඒ පොදුයි. රටට අදාළව ගත්තත් විශේෂයෙන් සැප්තැම්බර් මුල් සතියේ ඔබ මුල් සති දෙක කාලේ ඔබගේ තාක්ෂණික මෙවලම් ආදී දේවලුත් ප්‍රවේශම් කරගන්න පොදු තත්ත්වය. ඒ නමුත් අපි දැන් අවධානය යොමු කරමු සමස්තයක ලෙස ලග්නේ තත්ත්වය කෙසේ දැන දැන ගැනීමට. අර්බුදකාරීත්වයෙන් බොහොමයක් පවතින බැවින් සහ අර්බුද ගැන නරකක් ගැන අසුභයක් ගැන ඊතරම් බොහෝ දෙනෙක් අසන්නට නොකමැති තත්ත්වයක් තුළ මා තවත් අසුභයක් අගුණයක් ගැන කියන්නේ නැත කියා තේරුමක් නැත. මම පවසන්නේ සෑම විටකදීම ඔබ මතක තබා ගත යුතුයි ගත උණු අනිකුත් තත්ත්වයන්ට සාපේක්ෂ තත්ත්වය මේ කියන්නේ. නැත්තම් අසුභයයි කියා ලෝකේ පෙරලීමක් හෝ ලෝකේ කඩා වැටීමක් මුහුද ගොඩ ගැලීමක් නෙමෙයි මේ පවසන්නේ. මුහුද ගොඩ ගැලීමුත් විය හැකි. එහෙම නමුත් මේ පවසන්නේ ගත උණු තත්ත්වයන්ට ගත කළ මාස කීපයට සාපේක්ෂව ඇති උණු යම් දුෂ්කරකාරී තත්ත්වයක් දුෂ්බාධාකාරී තත්ත්වයක් ගැනයි මේ ඉඟිමිඟි පවසන්නේ. ඉතින් මේ යථාර්ථයේ හරියට තේරුම් ගත යුතුයි. කොහොම නමුත් ජනයා නැත්නම් ඒ ජනයාට අදාළ ප්‍රකෝපමත් වීම ආදී සිද්ධ වුණත් ප්‍රඥාවන්ත කිහිප දෙනෙක් හෝ එකතු වී ඒ ප්‍රකෝපමත් වීම යම් පාලනය කර ගැනීමක් සිද්ධ කරાવી විශේෂයෙන් පාලන අධිකාරී ඇතිවන්නාවේ ගැටලුකාරී දේවල් අර්බුදකාරී දේවල් ජනතාව විසින් යම් සාමාන්‍යයකට යම් සාධාරණත්වයකට මධ්‍යස්ථ මතයකට පැමිණ යම් විසඳා ගැනීමට අදාළ හේතුකාරණ සාදා ගනිවි. ඒ සිද්ධ විය යුතුයි. නැත්නම් බොහෝ දුරට ජනවත් විශේෂයෙන් අර කිහිප දෙනෙක් තෝරාගත් කිහිප දෙනෙක් හෝ යම් අර්බුද ඇති කරන්න උත්සාහ කළහොත් බහුතරකගේ සාමයට බහුතරකගේ යම් ඒ සාමකාමී බවට බාධාවක් එවි. ඉතින් මේවා ප්‍රඥාවෙන් අවබෝධ කරගෙන සැලකිල්ලෙන් කටයුතු කළ යුතුයි. රට රදාලව ගත විට තත්ත්වයයි පාලන අධිකාරී යම් වෙනසකට නම් හේතු කාරණා පෙන්නුම් කරන බව මතක් කළ යුතුයි. අපි දැන් අවධානය යොමු කරමු ලග්නේ තත්ත්වයට. මේෂ ලග්නයේ උපන් ඔබට 24 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ කෙසේද? ඔබට අදාළව සැප්තැම්බර් බලාපොරොත්තු අරමුණු හරි ආකාරයෙන් සාක්ෂාත් කර ගැනීමට හැකි වේවිද? අපි මේෂ ලග්නයේ ඔබගේ ලග්න බලාපල විග්‍රහය සවන් දෙන්නට පෙර අපි අවධානය යොමු කරමු මාසුදා තත්කාල කේන්ද්‍ර සථානයේ ග්‍රහ පිහිටීම වෙත. මේෂ ලග්නයේ අදාළව ගතිර බ්‍රහස්පති සහ යුරේනස් දෙවැන්නේ තැන්පත් වෙමින්, අඟහරු තුන්වැන්නේ වෙමින්, සඳු සහ බුධ හතරවැන්නේ වෙමින්, රවි පස්වැන්නේ වෙමින්, සිකුරු සහ කේතු හයවැන්නේ වෙමින්, සෙනසුරු 11 වෙමින්, නෙප්චුන් සහ රාහු 12 වෙමින් 24 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ ඔබට අදාළව ආරම්භ වෙනවා.
මේෂ ලග්න ඔබ අතිශයෙන් ප්‍රවේශම් යුතු කාලයක්. අඟහරු මාරුව සම්බන්ධයෙන් මෑතක දීපැවසුවේ ලග්න පලපල විග්‍රහය ඔබ නැවත සවන් දෙන සවන්දී ඔබගේ ඒ තොරතුරුට අදාළ දිනවක සම්බන්ධයෙන් තරමක් අවධානය යොමු කරන්න. විශේෂයෙන් මෙහිදී ඔබට අදාළ සුභාසුභ දිනයන් සම්බන්ධයෙන් අපි මුලින්ම අවධානය යොමු කරමු. මේ දිනයන් ඔබ කැලණර එක සටහන් කරගන්න. සැප්තැම්බර් මාස 14 15 16 යන දිනයන් ඔබට තරමක් ජයග්‍රාහී දිනයන්. යම් බලාපොරොත්තුවක් කරමුණක් හොඳ පැත්තට යහපත් පැත්තට ඉෂ්ට සිද්ධ කරගත හැකි ස්වරූපයක් ඒ දිනවල පෙන්වුම් කරනවා. එබැවින් සැප්තැම්බර් මාස 13 14 15 16 යන දිනයන් ඔබ ඒ ඔබගේ රැකී රක්ෂා ඉල්ලීම් ඉදිරිපත් කිරීම, තමන්ගේ අපේක්ෂා සඵල කර ගැනීම ආදී ඒවට අදාළ සුබ තත්ත්වයන් බොහොමයක් අපේක්ෂා කළ හැකි බව මතක තබා ගන්න. ඒ දිනවලදී ඔබගේ යහපත් දේවල් යොදවා ගන්න. සැප්තැම්බර් මාස 9 10 11 යන දිනයන් මේෂ ලග්න ඔබට තරමක් කපලකාරී දිනයන්. බාධාකාරී දිනයන්, දුෂ්කරකාරී තත්ත්වයන් බොහොමයක් අතිදිනේට සිද්ධ වන දිනයන්. විශේෂයෙන් නරක ආරංචි, අසුභ ආරංචි ඔබට අදාළ හෝ ඔබගේ වටේ පිටේ ඇයට ඔබගේ බාහිර ඇයට අදාළව ඒ අසුභ අගුණ ආරංචි ආදී දේවල් සිද්ධ විය හැකි දිනයන්. ඒ ගැන මතක තබා ගන්න. ඒ දිනයන් වලදී තව තවත් ප්‍රවේශම් වන්න. මේෂ ලග්න ඔබට අදාළව ගතියට සැප්තැම්බර් මාසයේ ඔබ තරම වික්‍රමාණීත වන ගතියකුත් පෙන්වුම් කරනවා. තමන්ගේ ශක්තියෙන්, ස්වශක්තියෙන්, ස්වහැකියාවෙන් ඇතුළාන්තයේ පවතින යම් ශක්තියකින් ගොඩනැගීමට, අලුත් දෙයක් කිරීමට උත්සාහ කරන ගතියක් පෙන්වුම් කරනවා. තමන්ගේ ශක්තියෙන් කියන්නේ තමන්ගේ යම් ව්‍යාපාරයක් හෝ යම් කටයුත්තක් ආරම්භ කිරීමට ඔබ පෙළඹෙන මාසයක්. ඒවට ගැටලුවක් නැත. එහෙත් අප ඔබට යෝජනා කරන්නේ සැප්තැම්බර් මාසයේ ගන්නා ඕනම තීරණයකදී ඔබ කලබල නොවී සම්පූර්ණ බර 100%ක්ම බර ඒ කටයුත්තම තබන්නේ නැතුව ඔබ තරමක ඔබගේ අනිකුත් දෛනික කටයුතු කරගෙන යන අතර අමතරව ඒ දෙයක් පාර්ට් ටයිම් නැත්නම් අමතර දෙයක් සිද්ධ කරාට ගැටලුවක් නැත. ඊට අමතරව විශේෂ 100%ක්ම ඒ අවධානය යොමු කරන්න. බුදගේ මාරුවක් සැප්තැම්බර් මාස 4 වෙනිදා දින සිද්ධ වෙනවා. බුදු 4 වෙනිට බුදු 5 වෙනිට මාරුවීමක සිද්ධ වෙනවා. මේ ඔබගේ දරුවන්ට හොඳයි. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු, අධ්‍යයන කටයුතු ආදී සාර්ථක වන ඒ අධ්‍යාපන කටයුතු වලට ඔබට බොහෝ දුරට යම් වැඩිපුර අවධානය යොමු කරන්න සිද්ධ වෙන කාලයක්, යොමු කරන්න හැකි වෙන කාලයක්. ඒත් උසස් අධ්‍යාපන කටයුතු කරන දරුවන්ගේ උසස් අධ්‍යාපන කටයුතු නම් හදිසියේ කඩකප්පල් වීමට ඉඩ තිබෙනවා. මම මේ පවසන්නේ ඔබට අදාළව ඔබට දරුවන් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ හැකි කාලයක් බව මිසක් දරුවන්ට 100%ක්ම සාර්ථකයි යන ලකුණු නෙවෙයි. මන්ද ඒ සම්බන්ධයෙන් දරුවාගේ ලග්නයට අදාළව තොරතුරු වලට ඔබ සවන් දී යුත්තේ. නිවාසිත කිරීමක්, වාසස්ථානයක් අලුත් වැඩියක් වෙන දෙකට යම් වැඩි ඉඩක් ඔබ ඇති කරගන්න ඉඩ තිබෙනවා. එක්කෝ ඉඩමක් විකිණීමක්, දේපලක් පැවරීමක් හෝ දේපල ඉඩකඩම්, තමන්ගේ වත්කම් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීමක් මාස ආරම්භයේදී පෙනෙන්නට තිබෙනවා. ඒ උමනාව ඔබට සාක්ෂාත් කරගත හැකි. විශේෂයෙන් මේ මාසේ ඒ උදෙසා වන කටයුතු වලට උත්සාහ කරලාට ගැටලුවක් නැත. විවාහයට න තරමක් තදබල බාධාකාරී මාසයක්. අනිවාර්යෙන් විවාහ දිවියේදී දෙදෙනා ඉවසීමෙන් කටයුතු කරන්න. මේෂ ලග්න ඔබගේ දැන් මනස අවුල් වෙන මාසයක්. ඊට අමතරව ඔබගේ කලත්‍රයාගේත් මනස තරමක් වෙනස් පැත්තකට ගමන් කරන මාසයක්. ඉතින් ඒවා හේතුවෙන් කේන්ති යන ගති, ආවේගශීලීත්වයන්, නිකං ප්‍රශ්න, අනවශ්‍ය ප්‍රශ්න ආදී දේවල් සිද්ධ වෙ හැකියි. ඒවායේදී තරමක් තර ගිලිමත්තන්න දුරදිග බලා කටයුතු කරන්න. සැලසුම් කරන්නට හොඳයි. යම් දේවල් ඉදිරියේ සම්බන්ධ සැලසුම් කිරීමට ඉතාමත්ම හොඳයි. එහෙත් මෙහිදී විශේෂයෙන් අඟහරු සතුරු වැඩි නැත. ඔබගේ ලග්නාධිපති සතුරු ස්වරූපයක් පෙන්නුම් කර බැවින් සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී ප්‍රවේශවන්න. සැලසුම් කිරීමේදී ඔබ තරමක් දුරදිග බලා යම් දේවල් එක එක පැතිකඩ යන්න, බොහෝ පැතිකඩ යන්න ඔබ ස්පර්ශ කරන්න ඉඩ තිබෙනවා. වෙනදාර එකම දිශාවක් බලා කළ සැලසුම් මෙවර නැත. සැප්තැම්බර් මාසයේදී ඔබ අට දිශාවන් බලා, අට දිශාව සිව් දිශාවන් බලා ඔබ යම් දේවල් සැලසුම් කරන්න ඉඩ තිබෙනවා. ඇත්තට මේ හොඳයි. එවැනි දෙයට මේ කාලේ හොඳයි. එහෙත් ඒ ක්‍රියාත්මක කිරීමේදී ඔබ සැප්තැම්බර් මාසයේ ගැන තරමක් සැලකිලිමත් වන්න. අඩුම තරමේ තමන්ගේ උපන් කේන්ද්‍ර සටහන පරීක්ෂා කර බලා එවැනි තීන්දුවක් තීරණයක් ගන්නවා නම් වඩා හොඳයි. උදරාබාධයක්, ගැස්ට්‍රයිටිස් වැනි තත්ත්වයක් හෝ ආහාර මාර්ගයම් ආහාර අජීර්ණයක් වැනි දෙයක් මුල් සති දෙකක කාලය තුළ එනම් සැප්තැම්බර් 12-13 දක්වා ඒ කාල වකවාන තුළ සිද්ධ විය හැකි. ආහාර ගැනීම මුලින් තරමක් ප්‍රවේශවන්න. බොහෝ දුරට යටි බඩේ හටගන්නව, අභ්‍යන්තරේ හටගන්නව ගැටලුවක් හෝ රෑෂ්, දද, කුෂ්ඨ වැනි තත්ත්වයක් උදරාශීතව හටගන්නව ගැටලුවක් විය හැකි. මුත්‍රාමාරු, වකුගඩු සම්බන්ධ ගැටලු හෝ මුත්‍රා ගල් වැනි තත්ත්වයන් ඔබට තිබෙනවා නම් අනිවාර්යෙන් සැලකිලිමත් වන්න. එහි තරමක තීව්‍ර වීමක්, වැඩි වීමක් සිද්ධ විය හැකි. සමහර මේෂ ලග්න කරුවන්ට නම් ජීවිතයත් මරණයත් අතර කාලයක් මේ සැප්තැම්බර් මාසය උදා වෙනවා. ඒ ගැන ප්‍රවේශවන්න. මද මාරක බාධක බරපතල ලෙස සක්‍රිය විය හැකි මාසයක්. යම් ඔබ අභියෝගාත්මක දේවල්, ඔබ බොහෝ දුරට අන්නය ප්‍රතික්ෂේප කරන, අන්නය බෑ කියන දේවල් ඔබ කරකසාගෙන වැඩ කරන්න ඉඩ තිබෙනවා. එහි යම් අවදානමකුත් පවතිනවා. ඉතින් ඔබගේ උපන් ග්‍රහචාරයේ මාරක සක්‍රිය වෙන කාලයක් නම් යම් සැලකිල්ලක් දැක්විය යුතුයි. විශේෂයෙන් අඟහරු ආදී මහදශා ගත කරන කෙනෙක් නම් අනිවාර්යෙන් ප්‍රවේශවන්න. ඒ පුන පුනම් පැවසිය යුතුයි. රැකී රක්ෂාදී යම් ස්ථාරත්වයක්, යම් ගැටලු බාධක අඩු වීමක් සැප්තැම්බර් මාසයේ අපේක්ෂා කළ හැකියි. ප්‍රශ්න එන්නේ බාහිරින් විය හැකියි. නැත්නම් රැකියාව කරන ආයතනයේ වටේ, ඔබගේ යම් කාර්යාලයේ, ඔබගේ අවට සිටින අයගෙන් විය හැකියි. කොහොම නමුත් ඒ තරම් ගැටලුවක් කරන්නේ නැත. මන්ද මෙතෙක් කල ඔබට ප්‍රශ්න ඇති කර බොහෝ දෙනෙක් එක්කෝ ඔබගෙන් ඈත් වීමක්, නැත්නම් ඔබට එහි බර තරමක් සැහැල්ලු වීමක්, රැකියාවේ බර තරමක් සැහැල්ලු වීමක් සිද්ධ විය හැකියි.
වටේ පිටේ අයගෙන් එතරම් සහයක් නැතත් ඉහළ පැලැන්තියගෙන් ඔබට සහයක් ලැබේවි. ඔබට යම් සහනයක් එයගෙන් ලැබෙන්නට හේතු කරන දෙවි. එබැවින් ඒවට ගැටලුවක් නැත. සමස්තයක් ලෙස සැප්තැම්බර් මාසයේ ඔබ ඔබගේ විශේෂයෙන් විවාහ දිවියේ ඒවා සම්බන්ධයෙන් ඇති ගැටලු ගැන යම් අවධානයක් යොමු කරනවා නම් හොඳයි. කොහොම නමුත් සිකුරුගේ බලවත් වීමක් සැප්තැම්බර් 18 වෙනිදාන් පසු සිද්ධ වෙනවා. ඒ විවාහ සම්බන්ධ විවාහයක් උනන්දු වෙන ප්‍රේම සම්බන්ධතාවදී පවතින විවාහයක් සම්බන්ධයෙන් උනන්දු වන අයට සුබයි. විවාහයක් සම්බන්ධයෙන් තීන්දුවක් තීරණයක් ගත හැකි කාලයක්. මාළි වියෝගයේ ක්‍රියාත්මක වීමකුත් එහිදී පෙනෙන්නට තිබෙනවා. සැප්තැම්බර් 18 වෙනි පසු කාලයක් වන විවාහය සම්බන්ධයෙන් ඔබට උමනාවන් ඉෂ්ට කර ගැනීමට උත්සාහ කරන්න. එහෙත් මෙහිදී මර්ථගත භාගය යතුම දෙනම් මේ ප්‍රේම සම්බන්ධතා වෙන දේවල් වලදී යම් ගිවිසුම් ප්‍රකාර දේවල් දෙදෙනා එළඹ සිටි සමහර ගිවිසුම් එක්කෙනෙක් අතින් කැඩෙන්නට එක්කෙනෙක් අතින් ඒ අහෝසි වන්නට ඉඩ තිබෙනවා. අන්න ඒවයිදී දුරදිග බල කටයුතු කරන්න. සමස්තයක් ලෙස 24 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ මේෂලකරණකරුවන්ගේ තත්ත්වය එයයි. විදේශගතව සිටින මේෂලකරණකරුවන්ගේ රැකියාව සම්බන්ධයෙන් අර්බුදයක් හට ගන්නට තිබෙනවා. රැකියාව ප්‍රවේශම් කරගන්න ඊට අමතරව පදිංචි ස්ථාන සම්බන්ධයෙන් ඔබ විදේශගතව සිටින මේෂලකරණකරුවෙක් නම් ඔබගේ පදිංචි වෙනස් කිරීමක් මාරු කිරීමක් හෝ වෙනත් තැනකට යන්නට සිද්ධ වීමක් විය හැකි. එහෙත් එහිදී සැප්තැම්බර් මාසයේ ඔබට ඊළඟට ලැබෙන තැන ඉතරම් 100%ක් විශ්වාසවන්ත හොඳම තැනක් වන්නට ඇති ඉඩකට අඩුයි. එබැවින් ඒ ගැන සැලකිලිමත් වන පදිංචි මාරු කරනවා නම් තරමක් ඔබ ඉවසනවා නම් වඩාත් යහපත් බවයි අපගේ කියවීම. විදේශගත වීමට බලාපොරොත්තු වන මේෂලකරණකරුවන්ට නම් ඒ තරම් සුබ තත්ත්වයක් සැප්තැම්බර් මාසයේ නොපෙනෙන බවයි පවසන්නට තිබෙන්නේ. ඔබ කලබල නොවි හිමින් සිරිය කාලයට ඉඩ දෙමින් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න. දරුපලාදී අපේක්ෂා කරන මේෂලකරණකරුවන්ට ඒවා සම්බන්ධයෙන් සුබ තත්ත්වයක් උදා කරගත හැකි. මේෂලකරණ අදාළ සමස්තත්වයමයි හරියාකරෙන් කළමනාගන්නේ කරගන්න.